ඒකනේ මං කිව්වේ පොන්න රැළත් එක යන්නේ නැහැ කියලා. එක පාරක් ගියා දෙවෙනි පාරක් ගියා දෙකම එකයි කියලා දැනුණා. ඒ නිසා මං හිතන්නේ ඒක අනිත් එක මේ මේ ජාතික ලයිස්ට් එකම තෝරන ගෑනු කෙනෙක් ඉන්නවා නම් එතෙන්ට අපි යන්නේ නැහැ. අපි පොන්න ගොඩකට වැටුණා ඉස්සර. පොන්න ගොඩකට වැටුණා. ඕකෙන් අපි රැවටුණා. දෙවෙනි පාරත් අපි ගිහිල්ලා වැටලා දෙන ආයිත් පොන්න ගොඩකට තමයි. ඒකයි තියෙන කනගාටුව. සෑ පොන්න ගොඩෙන් අපි අයින් වෙලා අපේ දේශපාලනය කරලා පෙන්නන්න. දැන් දැන් මීට පස්සේ ආයිත් කියන්නේ කියනෝනේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා කියලා කියනෝනේ. අපි හිතුවානේ අර UNP එක කඩාගෙන එනකොට මුං හොඳයි කියලා. බලකොට මුං ලොකු කොන්ත්‍රාත්කාරයෝ. ඩයනා ගමේව දාලා අර මොන පොන්සේකා කෙනෙක් ඉන්නේ ඒක ඇතුලේ. මොකද වෙනම කොටේකෙක්. ඒ පොන්සේකලා ඔක්කොම කාත් එකද ඩීල් දැම්මේ සල්ලි කොහමද ගත්තේ මොකද කෙරුවේ ඒ දේශපාලනය කරපු විදිහ ඔක්කොම අපි දන්නවා. ඒ නිසා අපි කියන්නේ අපිට මේව ප්‍රශ්නයක් නෙවෙයි. අපි දැන් අපේ ඐඩෙන්ටිටි එක අදාගෙන අපි යන්නයි තියෙන්නේ. කියන්නේ ජනතාවට විශ්වාස වෙන්න පුළුවන් පුද්ගලෙක් බවට පත් වෙන්න ඕනේ. හොරගම වංචාව දූෂණය නැති නායක වෙන්න ඕනේ. අද රටේ තියෙන නායකයන්ට තියෙන ප්‍රශ්නේ ඕකනේ. එක්කෝ ටෙන්ඩර් දීලා ඇති නැත්නම් ඒගොල්ලන් හොරගම් කරලා ඇති. ෆයිල් තියෙනවා ඇති. ෆයිල් නැතුව ජීවත් වෙන්න බලන්න ඕනේ. නායකයෝ කියන්නේ ෆයිල් නැති නායකයෝ වෙන්න ඕනේ. ඒ ෆයිල් නැති නායකයෙක් හැටියට මම ඉදිරිපත් වෙන්නත් මම ඉදිරියට යන්නත් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපේ தத்துவය මොකද කියලා මම පෙන්නනවා මේ රටට. ඔබතුමාල දැන් මහමෙතිවරණයක් ආවොත් ජනාධිපතිවරණයක් ආවොත් අවුරුදු 3කින් 4කින් 5කින් එනවා. ඔබතුමා මොකද්ද ගන්න තියෙන්නේ ආයි තරතරට යනවා. නෑ ඒකනේ මං කිව්වේ පොන්න රැළත් එක යන්නේ නැහැ කියලා. එක පාරක් ගියා දෙවෙනි පාරක් ගියා දෙකම එකයි කියලා දැනුණා. ඒ නිසා මං හිතන්නේ ඒක අනිත් එක මේ මේ ජාතික ලයිස්ට් එකම තෝරන ගෑනු කෙනෙක් ඉන්නවා නම් එතෙන්ට අපි යන්නේ නැහැ. නායකෙක් නැතුව නායකයා ගෑණි තමයි තෝරනවා නම් ඒක මං හිතන්නේ ලොකු අපරාධයක් ඒ පක්ෂයට. ඒ පක්ෂය දැන් විනාශ වෙලා ඉවරයි. අර මෛත්‍රී ගුණරත්න මහත්මයාත් කිව්වා වගේ ඒක අරමුණක් නැති පෙරමුණක් බවට පත් වෙලා තියෙන්නේ. කිසිම හරයක් නැ කොන්ද කෙලින් වැඩ කරන්න බෑ. හා හැම වෙලේම නිවාඩු ගන්නවයි. හා මේ ගිහිල්ලා මේ හොටෙල් වලයි මේ මේ කැලෑවල රිංගගෙන ඉන්න නායකයෝ අපිට හරියන්නේ. අපිට ඕනේ වැඩ කරන්න පුළුවන් නායකයෝ ඕන වෙලාව කතා කරලා වැඩක් කරන්න පුළුවන් නායකයෝ අපිට ඕනේ. ඒ නිසා අපි ඒ වගේ නායකයොත් එක්ක එහෙම නැත්නම් නායකයෝ සෙට් එකක් හදාගෙන අනිවාර්යයෙන්ම අපි ආණ්ඩුකාරවරු 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම අපි එකමුතුවෙන් වැඩ කරන්න දැන් තීන්දුව කරලා තියෙන්නේ. ඉස්සරහට අපි ඒකෙන් තමයි යන්නේ. රාජපක්ෂවරුත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නැහැ. නෑ රාජපක්ෂවරුලා ඇදිලා ආවනම් හොඳ පැත්තට ඇරුණා නම් අපිට හිතන්න පුළුවන්. දැනට තවම ඒගොල්ලන් ඒගොල්ලන් ඇදින් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වයසත් ඉවරයිනේ දැන් ඔක්කොමලාගේ වයසත් එහෙම ඔක්කොම එක්ස්පයර්ඩ් දැන්. ඒ නිසා අපි ඒ ගැන කල්පනා කරන්න බෑ. අලුත්ෙන් මොනාරි හිතන්න පුළුවන් මිනිසුත් එක්ක ආවනම් බලන්න පුළුවන්. මොකද්ද අපිට කෙටියෙන් කියන අවසාන වශයෙන් ඔබතුමාලා උපත් මේ ගොඩනගන්න යන බලවේගය. අපි ලොකු බලවේගයක් ගොඩනගනවා. අනිවාර්යයෙන්ම හරි දේ කරන්ඩ හරි නායකවත් දෙන්න පුළුවන් කට්ටිය ඔක්කොම අපි එකව කරනවා. අපි මිනිස්සු දැන් රටේ එපා වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාත් එපා වෙලා තියෙනවා. එයාගේ පක්ෂයත් එපා වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නෙවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මිනිස්සු එපා වෙලා තියෙනවා. ඒතකොට ලොකු පුල් සඳහනක් දැන් මංගල සමරවීර මහත්තයාත් එතන කඩාගෙන ගියානේ. දැන් එතුමාත් මොකද බලන්නේ? එතුමාත් දැන් බලන්නේ අනිවාර්යයෙන්ම මේක වෙන විදිහට යන්න ඕනේ කියලා. එතුමා දැන් චන්ද්‍රිකා ඔක්කොමල එකව කරගෙන වෙන වෙන වැඩ පිළිවෙලකට යන්න යන්නේ. ඒතකොට UNP එක ඇදේ කියලා බැලුවම නෑ. ඒ නායකත්වය මං කිව්වනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මැරෙනකන් එයා අයින් වෙන්නේ නෑ. එයා ඉන්නවා. දැන් පාර්ලිමේන්තුවට එන්නේ එයා තමයි. හරි? මේක මාස ගාණක් ගිහිල්ලා තියා යන්නේ නැතුව ඉන්නේ ඇවිලා මම ඔක්කොමලා කියලා 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 අන්තිමට දැන් රවි කරුණානායක මහත්තයා මොකද උනේ? නියෝජ නායකයා උපනායකයා දැන් නෑ. ඒ නිසා UNP එකට තව අනාගතයක් තියෙද කියන ප්‍රශ්නේ ලොකුවට තියෙනවා. අපි බලමු ඉස්සරහට. වැඩ කරන්න පුළුවන් හැබැයි හරිදේ කරන ඕන නම් තමයි එක්කව වෙන්න පුළුවන්නේ අපිට අපි හරිදේ තමයි කියන්නේ හරිදේ තමයි කරන්නේ අපිට පුළුවන් දැන් මම ආණ්ඩුකාරය වශයෙන් මාස 5ක් ඒ කරපු වැඩ පිළිල මම ඉතින් කිසිම ආණ්ඩුකාරයක් කරලා නැහැ අදටත් ගිලාණ්ඩ අරන් බලන්න ජනාධිපතිතුමාට කියනවා බලන්න කියලා. අසත් මාස 5කට ආණ්ඩුකාරය ඇටිර කරපු දේවල් කිසිම ආණ්ඩුකාරවරයෙක් ඉතිහාසය කරලා නැහැ කියන එක බය නැතුව කියනවා. මේ දැනට මේ ඉන්න දේශපාලන ප්‍රවාහයේ මීළඟ රටේ නායකයන් විය යුතු චරිතයක් ඔබතුමා දකින්නවාද? දැනට පේන්නේ
පුන්න චරිතය තමයි තියෙන්නේ අපි දැනට පුන්න චරිතය තමයි තියෙන්නේ හොඳ කොන්දක් තියෙන පිරිමියෙක් ආවනම් බලමු පිරිමියෙක් නැද්ද මෙච්චර නෑ නේ පිරිමි නේ අපිට පත් වුණා නම් පත් වුණේ ඔක්කොම විපක්ෂ නායකයෝ එහෙම තමයි ඉතින් පිරිමියෙක් පත් වෙන්න ඕනේ එතන බලමු